ඔබට මතකද පසුගිය මැයි 11 වෙනිදා අප මොටු විශ්වවිද්‍යාල භූමියේ රඟදැක්වෙන වේදිකා නාට්‍යයක් රාජකපුරු ඒ සුන්දර නිර්මාණයේ පිටපස සිටි යෝධ මිනිසා තම අද අපේ විශේෂ ආරාධිත මුත්තා වශයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔව් එතුමන් අවුරුදු 30කට අධික කාලයක් තමන්ගේ කලා ජීවිතයේ අත්දැකීම් ලැබපු පුද්ගලෙක්. අපි දන්නවා මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න සොයර සොයරියන් හැමෝම අපි හැමෝම අවුරුදු 20 24 අතර වයස් සීමාවනල ඉන්න කට්ටිය. ඔව් හොඳටම පැහැදිලි අපේ ජීවිත කාලය ලැබපු අත්දැකීම් වලට වඩා එතුමන් කලා ජීවිතයේ අත්දැකීම් රාශියක් ලැබපු පුද්ගලයෙක් කියලා. ඒ විතරක් නෙමෙයි වේදිකාවෙත් පුංචි තිරයේත් එතුමා කරපු රංගනයන්ගෙන් ඉත අවස්ථා ගණනාවකදීම එතුමා සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඔව් අපි සූදානම් මේ අභින වේදිකාවට ඒ මහා යෝධ මිනිසා ගෙන්වන්නට. මාගේ මේ ගෞරවනීය ආරාධනය කලාශිල්පී ජනක් ප්‍රේමලාල මහත්මනි ඔබතුමන්ටයි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මොරටුව විශ්වවිද්‍යාලයේ මුලසුන හොබවන ගෞරවනීය උපකුලපතිතුමා ප්‍රධාන ඇදුරු මඩුල්ලෙන් අවසරයි. ආදරණීය දරු දැරියනි, මම හිතනවා ශ්‍රී ලංකා වාසී රංගන ශිල්පියෙකුට ඒ වගේම කලාකරුවෙකුට තමන්ගේ ජීවිත කාලය තුළ අත්විඳින්නට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් තමයි අද මට හිමි වුනේ. මේ පුංචි රටේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වශයෙන් විශාල පිරිසක් බිහිවෙලා හිටියත් මෙවැනි ආකාරයකට විශ්වවිද්‍යාලයක පවත්වන උත්සවයකට ඒ අය අතරින් ඇරයුම් ලබන්නට සුදුසුකම් ලබන්නේ අතලොස්සකටත් අඩු සංඛ්‍යාවක්. ඉතින් ඒ නිසා අද දවසේ මා කෙරෙහි තැබූ ඒ ගෞරවය පිළිබඳව මේ උත්සවය සංවිධානය කරන සීලොඹ දෙනාට මගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මේ ආරාධනය ලැබුණු අවස්ථාවේ මම බොහොම සන්තෝෂයෙන් තමයි ඒ ආරාධනය බාරගත්තේ. මොකද මොරටුව විශ්වවිද්‍යාලය මගේ ජීවිත කාලයෙන් අවුරුදු 38කට අධික කාලයක් මා සමග සමීපව ගත කරපු විශ්වවිද්‍යාලය. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ 1978 අවුරුද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. මම ඉගෙන ගත්තේ සෞන්දර්ය විෂයන්වත් එහෙම නැත්නම් කලා විෂයන්වත් නෙවෙයි. මම උපාධියට කෙරුවේ දේපළ පරිපාලනය හා තක්සේරු විද්‍යාව. ඒ විෂය නිර්දේශයේහි එක විෂයක් තිබුණා, මැනුම්කරණය. මැනුම්කරණය පිළිබඳව න්‍යායික අවබෝධය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තත් ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් අපිට ලබා දෙන්නට අවශ්‍ය පහසුකම් ඒ විශ්වවිද්‍යාලයේ තිබුණේ නැහැ. ඒ නිසා ඒ අවුරුදුවල සාමාන්‍යයෙන් හැම සතියන්තකම වගේ අපි මොරටුව විශ්වවිද්‍යාලයට ආව අපි 25 දෙනෙක් මැනුම්කරණය විෂය හදාරන්නට. ඒ නිසා ජීවිතය හා බැඳුණු විශ්වවිද්‍යාලය. ඒ වගේම මගේ දියණිය පශ්චාත් උපාධිය හැදෑරුවෙත්, ඒ වගේම මගේ ආදරණීය පුත්‍ර රත්නය පසුගිය වසර දෙසැම්බර් දක්වාම අධ්‍යාපනය ලැබුවෙත් මේ මොරටුව විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම මගේ ජීවිත කාලය තුළ මම නිර්මාණය කළ වේදිකා නාට්‍ය 4ක්, ඒ 4ම වේදිකාගත කිරුවේ මොරටුව විශ්වවිද්‍යාලයේ. ඒ නිසා බොහොම ලැබැදි ලෙන්ගතු සම්බන්ධතාවයක් මේ මොරටුව විශ්වවිද්‍යාලයේ සමග මගේ ජීවිත කාලය තුළ පවත්වාගෙන ආවා. ඉතින් අද දින මේ ප්‍රසංගය නරඹන කොට මට දැනිච්ච දෙයක් තමයි මෙවැනි ආකාර ප්‍රසංගයක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් හෝ එසේ නැත්නම් කලා විෂයන් උගන්වන විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතින් නිර්මාණය වුණා නම් අපි ඒ ගැන පුදුමයකටපත් වෙන්න ඕනේ නැහැ. නමුත් අද මේ ප්‍රසංගය නැරඹූ මොහොතේ ආරම්භක මොහොතේ සිට මේ දක්වා
මම බොහොම විශ්මයටපත් වුණා පුදුමයටපත් වුණා කොහොමද මේ තාක්ෂණික විෂයන් උගන්වන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ තරම් ප්‍රශස්ත මට්ටමකින් මේ තරම් ඉහළ මට්ටමකින් දක්ෂතාවයන් නිරූපණය කරමින් මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න කියලා අර 978 අවුරුද්දේ ඇවිල්ලා ටේප් එකක් අරගෙන මේක වටේ මැනපු කාලේ මං හිතන්නේ මේ දේවල් මේ විශ්වවිද්‍යාලයේ තිබුණේ නැහැයි කියලා. ඒ විශ්වවිද්‍යාලයත් ඒ කාලේ අපි එනකොට අදතරම් ලස්සනට තිබුණේ නැහැයි කියලයි මං විශ්වාස කරන්නේ. ඉතින් බොහොම විශාල පරිවර්තනයක් පරිසරයේ සහ මේ ජන සමාජයේ තුල අපි දකිනවා ශිෂ්‍ය ප්‍රජාව තුල අපි දකිනවා මේ විශ්වවිද්‍යාලය ඇසුරෙන්. ඒක බොහොම සන්තෝෂයට කරුණා. මං හිතන්නේ මේ කාරණාව තමයි අද සෑම විශ්වවිද්‍යාලයකටම සෑම කාර්මික විද්‍යාලයකටම බහුතාක්ෂණික ආයතනයකටම අවශ්‍ය කරන එකම දේ. මේක මම දකිනවා අපේ ගෞරවනීය උපකුලපතිතුමාගේ දේශනයේදී සඳහන් වුණා මේ හැම කෙනෙක්ම දැඩි මානසික අසහනයකින් ජීවත් වෙන වකවානුව. ඉතින් ඒ නිසාම මෙවැනි ආකාර ප්‍රසංගවල වටිනාකම වැඩිමනත් වශයෙන් අපිට දැනෙන වකවානුව. මම හිතන්නේ මේ කාරණාව බොහොම අපූර්වවට විග්‍රහ කළා තියෙනවා අපේ මනෝවිද්‍යාඥයෝ. මේ මිනිස්ය මිනිස් මොළයක පාර්ශවයන් දෙකක් තියෙනවා වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා. වම සහ දකුණු. එතකොට මේ තාක්ෂණික විෂයන් හදාරන අය සහ කලාත්මක විෂයන් හදාරන අය සංසන්දනය කළ බැලුවොත් මේවා ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකට පරස්පරාකාරයකට. සාර්ථක සමතුලිත පිරිපුන් මිනිසෙක් බිහි වෙන්නට නම් මේ මොළයේ තිබෙන වම් පැත්ත වගේම දකුණු පැත්තත් එක වගේම වැඩ කරන්න අවශ්‍යයි. වම සහ දකුණ දෙකම එකම ආකාරයකට වැඩ කළොත් තමයි සමතුලිත සමබර මිනිසෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. නමුත් මේ තාක්ෂණික විෂයන් හදාරන අයගේ මොළේ වැඩ කරන්නේ වම් පැත්ත විතරයි. වම් පැත්ත විතරයි වැඩ කරන්නේ. දකුණු පැත්ත වැඩ කරන්න නම් సౌందర్య విషయයක් හදාරන්න ඕනේ. సంగీతය, නැටුම, නැත්නම් ගායනය, වාදනය, චිත්‍රකලාව, මූර්ති කලාව, වාදනය මොනෝහරි విషయයක් හැදෑරුවොත් තමයි වමත් වැඩ කරන්නේ. නැත්නම් දකුණු පැත්තත් වැඩ කරන්නේ. ඒ නිසා එතකොට මේ සමවරතාවය නිර්මාණය කර ගැනීම සඳහා මෙවැනි విషయයන් හදාරන ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් අනිවාර්යයෙන්ම ඇසුරු කළ යුතු පරිහරණය කළ යුතු මෙවලමක් ලෙස මේ කලාව අපි දකිනවා. රසහනේ කියන වචනයට හොඳම පිළිතුරක් පසුගිය කාලේ අපිට අහන්න ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මේ ලෝකයේ දියුණුම රාජ්‍ය වශයෙන් සැලකෙන අධිරාජ්‍යයේ මානසික අසහනය නිසා වෙනත් කරුණු නෙවෙයි, වෙන කිසිදු කරුණක් නෙමෙයි, මානසික අසහනය නිසා සෑම මිනිත්තු 13කටම වරක් එක් පුද්ගලයෙක් සියදිවි හානි කරගන්න. සෑම මිනිත්තු 13කටම වරක් වසරකට 40,000කට අධික පිරිසක් මිය යන්නේ ඇමරිකාවේ මානසික අසහනය හේතුවෙන් සියදිවි නසා ගැනීමේ කාරණාව නිසා. එහෙමනම් ඒ තත්ත්වයෙන් මේ සමාජයේ මුදවා ගන්නට මේ සමාජයේ සුවපත් කරන්නට තිබෙන එකම අවකාශය තමයි මේ කලාව පරිහරණය කිරීම. సౌందర్య ඇසුරු කිරීම. මේවා හදාරන්නම ඕනේ නැහැ. දැන් මම කලා විෂයන් හදාරපු කෙනෙක් නෙවෙයි. මේවා හදාරන්නම ඕනේ නැහැ. මේවා ඇසුරු කරන්න, මේවා රස විඳින්න, මේවා සමග නිරන්තරයෙන් කටයුතු කරන්නට හොඳ නාට්‍යයක් නරඹන්නට, හොඳ සිනමාපටයක් නරඹන්නට, හොඳ ගීතයක් ශ්‍රවණය කරන්න, හොඳ නාට්‍යයක් නරඹන්න, හොඳ කෙටිකතාවක් නවකතාවක් කියවන්න, හොඳ කවි පන්තියක් කියවන්න මේ දරුවන්ව යොමු කළහොත් පුහුණු කළහොත් මං හිතනවා අර ඇමරිකාව මුහුණ දීලා තියෙන ඒ භයානක ව්‍යසනයෙන්
අපේ අපේ රට කවදාවත් එතෙන්ට යොමු නොවි අපිට ගලවා ගන්නට හැකියාව ලැබෙවි කියලා. අන්න ඒ නිසා මම බොහොම අගය කරනවා අද දවසේ පවත්වපු මේ ප්‍රසංගය ඒ අපූර්වත්වයකින් අපූර්වත්වයක් මීට පෙර දැකපු නැති දෙයක් අපූර්වත්වය කියන්නේ ඒකයි. පෙර නො වූ විරු දෙයක් මම දැක්ක මේ පුංචි වේදිකාව මත. බොහොම ලස්සනට ඒ ප්‍රසංගයේ ඒ අයිතමයන් ඉදිරිපත් වුණා. ඒ අතර කිසිදු කම්මැලිකමක් නැහැ. කිසිදු කම්මැලිකමක් උදාසීනත්වයක් නැහැ. එකක් ඉවර වෙනකොට අනිත් එක වේදිකාවට එනවා. ඒ දෙක අතරේ ලොකු පරතරයක් නැත්නම් කාලේ නාස්තිවීමක් නැහැ. කාල කලමනාකරණයේ 100%ක්ම විශිෂ්ටන්දමින් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේ මේ ඒ ප්‍රසංගයන් සියල්ල මේ හාස්‍යය හාස්‍ය රසය කියන එක බොහොම අපූර්වට ඉදිරිපත් වුණා. හාස්‍යය කියන්නේ මිනිසුන් හිනැස්සීමම නෙවෙයි. හාස්‍යය කියන්නේ ඒ තුලින් යමක් මිනිසුන්ට ප්‍රකාශනයට පත් කිරීම. අද රටේ පවතින දේශපාලනය පිළිබඳව හොඳ ආරම්භයක් දෙමින් තමයි මේ ප්‍රසංගය ආරම්භ වුණේ. එතෙන් සිට ප්‍රේක්ෂකාගාරයේ බොහොම ඇද බැඳගෙන බොහොම සමාධියකට පත් කරගෙන මේ ප්‍රසංගය කටයුතු සිද්ධ වුණා. ඉතින් බොහොම අගය කරනවා. මට තියෙන එකම කනගාටුව මේ ප්‍රසංගයේ කියන්න අඩුපාඩුවක් නැතිවීම විතරයි. බොහොම සතුටින් සිල් වෙනවා. මැතිතුමනි මතක් කරගෙන සිටින්න. මැතිතුමනි මතක් නැති සිටින්න ඔබතුමාට ආරාධනා කරන නැවතත් වේදිකාවට ඔබ සෝදානම් ඔබතුමාට සමරූප පළකය පුද කරන්නට. එතුමන්ට සමරපලගේ බුද කරන්නට මාගේ මේ ගෞරවනීය ආරාධනය අප විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ආනන්ද ජයවර්ධන මහත්මනි ඔබතුමන්ටයි වේදිකාවට ආරාධනා කරන්න. වෙනත් අතද රඟ හලදනු පුරුදු තානමට බෙර පදයේ හුරු නැති අර්ධ සන්නායක වසා වැතිරුණු මිලින වී ඉරි තැළුණු හදවත් සිහිල් ගඟුලේ දොවා නහවා මට සිලිටිස්සේ පිරිමදින්නට නෙතේ රසඳුණු තවරවන්නට කලෙලි බසින දින එළඹුණා. රෑ තාරුකාවන් දිලී දිදුලන කලා අඹරේ සරාසඳවන් රාජකපුරු මත ජනිත වූ අපේ සොඳුරු මහා ඇදුරු ජනක් ප්‍රේමලාල් මැතිතුමනි, ස්නේහයේ පිරි දෑත දිගු කළ අපේ ගමනට දිරිය කැටි කළ සොඳුරු මිනිසායනි සෙනෙහෙබර, වාසනාවන් වාසනාවන් ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා. ජනක් ප්‍රේමලාල් මැතිතුමනි ඔබතුමාට ඒ වගේම අපේ උපකුලපතිතුමනි ඔබතුමාට දෙපළටම ස්තුතියි වේදිකාවට සම්ප්‍රදාය පිළිබඳව. ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් අපේ 2016 වේදිකාවට අපේ ආචාර මණ්ඩලයට අමතරව මෙහි විශේෂ ආරාධිතමත්ව වශයෙන් ජනක් ප්‍රේමලාල් මැතිතුමන්ට මෙණියා එතුමන්ගේ අපි කඩහඩ අවදි කරා එතුමන් අපි කියන බොහොම පැහැදිලිවම පත්වන බව දැනගන්න ලැබුණා. අපි මේ පවත්වපු ආකාරයෙන්ම අපි 2016 තවත් ඉදිරියට මීටත් වඩා දැන්ට පෙන්නපු අංග වලට වඩා සුවිශේෂී අංග පෙන්වන්නට ඔබට සූදානම් ඉන්නවා.